हाई आलोने वगेम ओयाल मेकूर इन इसल मधु यूट्यूब झानल तेक् इतनी अदत् वाले तेगल हितने वीडियो करे अद कथाकर मे दवास गुटाक तेने कथाबाट लकन तदरू जलाश व्यापृति गन हर आलो वीडियो खाली वाल ताम तब इसल मधु यूट्यूब झानल सब्सक्रैब करना दम सब्सक्रैब करी बेलन क्लिक कराम अभी दान अलू वीडियो नोटिफिकेशन वाले फोन गिन्न करना पुलवा इतनी आलो दी अब वीडियो आम Subscribe my channel. දදරුව ජලාශ ව්‍යාපෘතිය කියලා කියන්නේ කවුරුත් සාර්ථක වෙයි කියලා හිතපු නැති ව්‍යාපෘතියක්. එහෙම හිතන්නත් හේතු තිබ්බා. මොකද මේ ව්‍යාපෘතියේ සැකසුම අපේ රටේ දේශීය ඉංජිනේරුවන්ගේ. එතකොට අපේ රටේ මුදල් වලින් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ තමයි වතුර බිඳුවක්වත් නැතුව ඉරිදැනන කෙත් බීම් ගොඩ ඉඩම් සරුසාර කරන එක. එකට දදරුව ජලාශ තෝරා ගැනීමට පූර්වාරම්භය ඇති උනේ එවකට හිටිය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 2007 මැයි මාසයේ සුබ නැකතකින් එතෙන් ඉඳන් පටන් ගත්ත දදරුව ජලාශ ව්‍යාපෘතිය දේශීය වාරි ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. ඉතින් මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කිහිපයක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලම දිසායට අයත් තියෙන ඉඟටමිටිය ජලාශයට දදරුවෙන් ජලය ලබා දෙනවා. දෙවැනි ප්‍රතිලාභය තමයි ප්‍රදේශයේ වාරි මාර්ග පෝෂණය කරනවා. ජල විදුලියත් උත්පාදනය කරනවා. ප්‍රදේශයේ ඇති පානීය ජල ප්‍රශ්නයටත් විසඳුම් ලබා දෙනවා. ඔන්න ඔය කිව්වා වගේ ප්‍රතිලාභ රසක් මෙම ව්‍යාපෘතියෙන් සිද්ධ වෙනවා. අපේ රටේ තියෙන ගංගා, ඇලදොලවල්, ඔයවල් කියන ජල මූලාශ්‍රයක බලද්දී දදරුව සුවිශේෂී ගති ලක්ෂණ තියෙන ජලාශය. ඒකට හේතුව තමයි එක රයකින් ජල කඳක් පිරීලා ඉක්මනින් බැහැලා යනවා. වැසි කාලවලදී ඕනටත් වඩා ජලයෙන් පිරෙනවා. ඒ ජලය ඉක්මනින් මුහුදට නිදහස් කරනවා. ඒ නිසා වැසි කාලවලදී එකතු වෙන වතුර අනිත් කාලවලදී ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට ගබඩා කරලා තියන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක වෙන්නේ. අපේ ඉංජිනේරුවන් මෙම ව්‍යාපෘතිය කරන්න කලින් දදරුවේ වටා තියෙන ස්වාභාවික සංසිද්ධි සූක්ෂම ලෙස අත්හදා බලලා දදරුවට අමතරව කිඹුල් වානා ඔය සහ මග්ගුරු ඔය යන ඔයවල් තුනම එකට හම්බෙන තුන් මෝදර කියන ස්ථානයේදී ඒ විශාල ජල කඳ හරස් කර ජලාශය ඉදි කරන්න හොඳම ප්‍රශස්තම භූමිය හොයාගත්තා. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහවහ වාරියපොල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් දෙකටම මැදිව පිහිටේ බිමක තමයි අද වන විට විශාල ජල කඳ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කතා කරපු දදරුව ජලාශයේ අක්කර 4200ක් පුරා විහිදලා තියෙනවා. ඒ වගේම තමයි අඩි 60000ක ජල ධාරිතාවක් තමයි තියෙන්නේ. ඉතිහාසයේ පළවෙනි වතාවට දේශීය ඉංජිනේරුවන් අතින් ඉදිවුණු මේ දැවැන්ත නිර්මාණය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේ. දදරුව ව්‍යාපෘතිය මෑත කාලයේ ඉදිවුණු දිගම වේලට දිහිමිකම් කියනවා කියලා අපි හොයාගත්ත කරුණවලින් අනාවරණය වුණා. දදරුව ජලාශය හා බැඳි බැම්ම සුවිශේෂී එකක්. කිලෝමීටර් 2.4 දිගින් යුතුයි. ඒ වගේම අඩි 50ක් පමණ උසයි. තව දෙයක් තමයි ජලාශය ගැඹුරු කරද්දී ඉවත් කර පස් ඝන මීටර් 112ක් වේල් ඉදි කරන්න යොදාගෙන තියෙනවා. තවත් හොයා බලද්දී අපිට දැනගන්න ලැබුණා පොළොව මට්ටමින් යටට කළුගල් දක්වා පස් ඉවත් කරලා එතන ඉඳලා බැම්මක් බැඳලා තියෙනවා කියලා. ඒක ශක්තිය පිළිබඳ ප්‍රමිතියක් ලබා දෙන්න තමයි. බැම්ම කැඩෙන ගව නවත්තන්න වැලි පෙරණයක්ද සවි කරලා තියෙනවා. තව විස්තර ගත්තොත් අඩි 28 24 ප්‍රමාණයේ වක්‍ර දොරවල් 8කින් සමන්විතයි. සොරව දෙකක් තියෙනවා. මේ වෙනකන් දේශීය වාරි කර්මාන්තේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව කරපු ඉදිකිරීම් වලදී භාවිතා කළ තාක්ෂණයක් වන්නේ ස්වයංක්‍රීය දොරවල් සවි කිරීම. මේක අපේ වාරි ඉතිහාසයේ සුවිශේෂී අත්දැකීමක්. ඒක පැහැදිලි කරොත් ජලධාරිතාව අක්කර අඩි 6000 සීමාවේදී
පිටවානගේට්ටු ස්වංක්‍රිය විවෘත වෙනවා. ඒක ජලාශයේ ආරක්ෂාවට ඒ වගේ මේ අවට ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්නත් ගත් උත්සාහය. දැදුරුව ජලාශයේ සියලු ඉදිකිරීම් වලට රජය විසින් රුපියල් මිලියන 10,400කට වැඩි මුදලක් වෙන් කෙරුණා. මේ විශාල මුදල් කාගෙන්වත් ඉල්ලගත්තේව නෙවෙයි, අපි ණයට ගත්තේවත් නෙමෙයි, අපේ රටේම සල්ලි. ඒ නිසා ඒ මුදලට සමකර නොහැකි කෙටි හෝ දිගු කාලින ප්‍රතිරාභ රටේ ජනතාවට රටට ලැබිය යුතු නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථකව කෙරුණා. දැදුරුව ජලාශයෙන් සෘජු ප්‍රතිලාභ ලබන පවුල් 15,000ක් පමණ ඉන්නවා. ඔවුන් හැමෝම ගොවි පරපුරේ කට්ටිය. ඉතින් එතකොට එයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ එයාලගේ අස්වැන්නට ජලය. දදුරුව ජලාශයේ ප්‍රධානම ඉලක්කය තමයි අක්කර 33,000ක කෘෂිකාර්මික ඉඩම් වලට ජලය ලබා දෙන එක. ඒ ඇරෙන්න ඒ අවට ලොකු කුඩා වැව් 300ක් පමණ සෘජුවම ජලාශයේ ජල සම්පතින් පෝෂණය වෙනවා. වීගොවිතනට හා අනෙකුත් භෝගවගාවට ජලය ලැබෙනකොට මිරිදිය දීවර කර්මාන්තයට සුබදායි අනාගතයකට පාර කැපෙනවා. මොකද කිව්වොත් මිරිදිය දීවර කර්මාන්තයෙන් ලංකාවේ හොඳම දිස්ත්‍රික්කය වෙන්නේ කුරුණෑගල. ඒ වගේම පවුල් ලක්ෂයකට පිරිසිදු පානීය ජලය සපයන දෙවැන්ත ව්‍යාපෘතියක් තමයි මේක. ඒ වගේම ඉදිරියේදී රටේ විදුලි බල අවශ්‍යතාවයට දායක වෙන්නත් ලබා දෙමින් ඉදිකරන විදුලි බලාගාරයෙන් මෙගාවොට් 1.5ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියටත් එකතු වෙනවා. වයඹට ජලය කියන තේමාව යටතේ තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය ඉදිකෙරුණේ. ඉතින් මේක වාරිමාර්ග ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක්. ඒ නිසා පරම්පරා ගණනාවකට ප්‍රතිලාභ ලබා ගන්න හැකි ජාතික වස්තුවක් නිසා මෙය ආරක්ෂා කරන එක අපි හැමෝගේම වගකීමක්. මේක ඉදිකරේ අපේ රටේ ශ්‍රමයෙන් නිසා අපේ රටේ අනාගතය වෙනුවෙන් අපේ උත්සාහයක් තවත් බොහෝ දේවල් අපට කරන්න පුළුවන්. ජල ප්‍රශ්නෙට පීඩා විඳින ජනතාවට මේක ලොකු සම්පතක්. ගොඩ මඩ ඉඩම් සරු වෙලා රටට යහපතක් වෙනවා නම් අපිට ඉඩලා බලාපොරොත්තුවක් නැහැ. ඉතින් යාළුවනේ, මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යම්තරමක් හෝ දැනුමක් ලබා ගන්න ඇති කියලා. මේ වීඩියෝ එකේ ඉස්සරහට අපේ චැනල් එකෙන් මේ වගේ වීඩියෝස් අලුතෙන් බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, SL මතු YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වගේ අලුත් අපි දාන අලුත් වීඩියෝස් ආයෙත්